everyone that is special. A chocolate so special, you call it Revello. විසිහයි උදේ මට මුණ ගැවුණා උදේපිරිත් මහත්මයා එතුමා මට රුපියල් 45000ක් අතර දීලා කිව්වා මියගිය තරුණයාගේ භාර්යාව මෙන්න මේ මුදල දෙන්න ඒ අනුව මගේ ඉල්ලීම යටචේ චන්දිමා ගොඩිතුවක්කු මහත්මිය මේ කාන්තාවට කතා කළා කාන්තාව කියලා තියෙනවා චන්දිමා මහත්මියට අනේ නෝන මං හරි අමාරුවෙන් ඉන්නේ හාල් ටික වත් කන්න සල්ලි නැති තත්ත්වයක මම ඉන්නේ මේ වගේ ආධාරයක් මට වැදගත් කියලා තුන්වෙනිදා උදේ තමයි උසාවියේදී හේමන්ත වර්ණකුල සූරිය මහත්මයා මේ ප්‍රකාශය කළා මේ හදන්නේ අයතා ප්‍රයෝජන චන්දිමා ගොඩිතුවක්කු කියලා මිස් කෙනේ එයාගොල මං පුංචිය මහත්තයගේ ඔෆිස් එකේ ඉන්නේ එතෙන්ට යන්න කියලා පළවෙනිදා කඩේට ගියාට පස්සේ මිස් සිටියා 50,000ක මුදලක් මම ලෑස්ති කරලා තියෙනවා ඔයා ගන්න කැමති දැහුවා මම සද්ද නොකර හිටිය නායක හාමුදුරුවන්ගේ අතින්ම මේක ගමුයි කිව්වා නඩුකාරතුමාටත් වැඩිය බලයක් ඒ හාමුදුරුවන්ට තියෙනවා හාමුදුරුව ළඟට යන්න කැමති දැහුවා අපේ අම්මැහුව කවුද මිස් නායක හාමුදුරුව කියලා අහනකොට කිව්වා ඕමල්පේ සෝබිත හාමුදුරුව කියලා පොලිසියට විරුද්ධව යන්න එපා කිව්වා ඔයාට ගොඩක් ප්‍රශ්න ඇති වෙයි කිව්වා හැම වචනකින්ම මට තේරුණා මේ මගේ කට වහන්න හදන්නේ කියලා එදා හවස තමයි ආරංචිනේ ඒස්පී මහත්තයා අත්අඩංගුවට ගත්තා කියලා ඊට පස්සේ ආයෙ මට කෝල් කරෙත් නැහැ ඕමල්පේ සෝබිත නායක ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා මෙම නඩුවේ ප්‍රධාන සැකකරු වන සහකාර පොලිස් අධිකාරීවරයා ඒ ක්‍රියාදාමයේ ප්‍රශංසාවට ලක් කරමින් සාක්ෂිකාරයට බලපෑම් කළා කියලා විමර්ශන වලින් හිරුණොත් ඔවුන් අත්අඩංගුවටගෙන මහාධිකරණයේ නඩු අවසන් වනතුරු රිමාන්ඩ් කොට අවුරුදු 7ක අවම දඬුවමක් දීමට නීතිය සැකසී තිබෙනවා